අපි ගිය සැරේ මං හිතන්නේ ත්‍රිවිල් ගැන කතා කරා. අපි ත්‍රිවිල් ගැන දැනවීමක් තියෙනවා මං හිතන්නේ ඒක අපිට පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ඒකේ තියෙන්නේ මා කොළඹ බස්නාහිර පළාතේ 2002 අංක 6 දරන මාර්ගස්ත මගී ප්‍රවාහන ත්‍රිරෝද සේවා ප්‍රඥප්තිය අනුව ත්‍රිරෝද රථ රියදුරන්ට අනිවාර්ය කරලා තියෙනවා ලියාපදිංචි වීමක් දීප්ති. එතකොට ලියාපදිංචි වීම සිද්ධ කරන්න පුළුවන් වෙබ්සයිට් එකකුත් දීලා තිනවා www.wptaxi.lk කියලා. ඒකෙන් බැරි නම් ඔබ බැස්තියන් මාවතේ ප්‍රධාන බස් නැවතුම් පොළ පිටකොටුව, බොරැල්ල බස් නැවතුම් පොළ බොරැල්ල, සොයිසපුර මොරටුව, නව බස් නැවතුම් පොළ හෝමගම, මීගමුව පාර කනුවර ජායල, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල මිරිස්වත්ත, කච්චේරි සංකේරණයේ 5 වෙනි මහල එක ලියාපදිංචි වීමේ ගාස්තුවකුත් අය කරනවා. ලියාපදිංචි ගාස්තුව 500යි රුපියල්. වාර්ෂික මගී ප්‍රවාහන සේවා අවසර ගාස්තුව රුපියල් 1000යි. රියදුරු ලියාපදිංචි ගාස්තුව 1500යි. මම හිතන්නේ මේක ඇත්තටම බොහොම හොඳ ක්‍රියාවක් වෙනවා. මොකද ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් සමහර වෙලාවල් වලට මේ හොරකම් ඒ වගේ දේවල් වලට ත්‍රිරෝද රථ කාන්තාපචාර ළමා අපචාරය ඒ වගේ දේවල් වලටත් උපයෝගී කරගන්නවා. ඉතින් මෙහෙම ඩේටාබේස් එකක් තියෙන එක ඇත්තටම හොඳයි. ඉතින් ඔබ බස්නාහිර පළාත තුල ත්‍රිරෝද රථයක් එළවනවා නම් ගිහිලියා පදිංචි වෙන්න එළියා පදිංචි වීමේ ගාස්තුව අය කරලා මොකද ඒක ඔබටත් හොඳයි. සමහරවිට ඔබේ ත්‍රිරෝද රථේ හොරකම් කළොත් ඒක හොරකම් කළා වෙනත් ක්‍රියාවකට භාජනය කරලා තිබ්බොත් ඔබට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙනවා.